කොම්බසිතින් මං හිතන ඔයගොල්ලෝ කොහොම හොඳින් ඇති කියලා. ඉතින් අද ඔයගොල්ලොන්ට මං කරලා පෙන්නන්න යන්නේ මෙන්න මේ මේකප් ලුක් එක මං හිතන ඔයගොල්ලෝ මේක ආසාවෙන් බලයි කියලා. ඉස්සරහට ඉන්නේ වෙඩින් සීසන් එකට ඇත්තටම ගෙදර ඉඳන්ම මේකප් එකක් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි නේද? ඉතින් මෙන්න මේ මේකප් ලුක් එක ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඉක්මනින්ම කරගන්න පුළුවන් මේකප් ලුක් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ මේකප් ලුක් එක කරන්න කියලා. අනිත් එක අද ප්‍රොඩක්ට් ස්පෙෂල් දෙයක් තියෙන්නේ මේ මේකප් ලුක් එකට මම පාවිච්චි කරන ඔක්කොම වගේ බඩු ලංකාවෙන් ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ ගොඩාක් අයමට රික්වෙස්ට් කරලා තිබ්බා ගිය පාර බ්‍රෂර්ස් වීඩියෝ එකත් එක්කම මේ ලංකාවෙත් අපිට ගන්න පුළුවන් ෆවුන්ඩේෂන් එකක් පුළුවන් නම් දාන්න. මැට් පොඩ්ඩක් එක්ස්පෙන්සිව් වැඩි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බජට් එකකට අපිට ගන්න පුළුවන් මේකප් ප්‍රොඩක්ට්ස් ටිකක් වලින් අපිට වැඩ කරලා පෙන්වන්න නම් හොඳයි කියලා. ඉතින් ඉන්නේ රික්වෙස්ට් එකටම මම මෙන්න මේ වීඩියෝ එක කරා. තව ගොඩක් ෆවුන්ඩේෂන් ගැන රික්වෙස්ට් තියෙනවා. ඉතින් මම ඊළඟ Q&A වීඩියෝ එකේ තමයි මම ඒ ඔක්කොටම උත්තර දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේ මේකප් එක ලුක් එක එහෙනම් කරේ කියලා. ඉතින් ඉස්සෙල්ලම මම අද පටන් ගන්නේ මගේ ප්‍රයිමර් එකෙන්. මම පාවිච්චි කරන්නේ MAC බ්‍රෑන්ඩ් එකේ Prep Plus Prime කියන ප්‍රයිමර් එක. ඊට පස්සේ මම අද Jordana එකේ 2-in-1 concealer foundation කියන ෆවුන්ඩේෂන් එක තමයි පාවිච්චි කරන්නේ. මම කලර්ස් දෙකක් එකට mix කරනවා. නොම්බර 3 golden beige, නොම්බර 8 golden olive කියන කලර්ස් දෙක තමයි මම අද mix කරන්නේ මගේ skin tone එකට. මම මෙන්න මේ විදිහට බියුටි බ්ලෙන්ඩ් එකක් ආධාරයෙන් මෙන්න මේ විදිහට ෆවුන්ඩේෂන් එක හැමතෙම බ්ලෙන්ඩ් කරගන්නවා. ඔගොල්ලෝ ගාව බියුටි බ්ලෙන්ඩ් එකක් නැත්නම් ඔගොල්ලන්ට පුළුවන් නෝමල් අපි මේකප් කරන ස්පන්ජයකින් වුණත් මේ දේ කරන්න. අද මේ මේකප් ලුක් එකට මම කන්ටුර් කරන්න පොඩ්ඩක් හිතුවා. ඉතින් කන්ටුර් මම කරන්නේ අද Jordana එකේ 2-in-1 foundation concealer එකේ ටිකක් dark shade එකක්. මේකේ color number එක ඇවිල්ලා නම්බර 12 mahogany shade එක තමයි මම පාවිච්චි කරන්නේ. මම මේක apply කරන්න ගන්න brush එක Vianake mask එක brush එක. මේක පාවිච්චි කරන්නේ මේක හරි straight line එකක් විදිහට තියෙනවා. ඉතින් කන්ටුර් කරන්න ගියාම හරි ලේසි. ඉතින් මෙන්න මේ විදිහට මම බ්‍රෂ් එකට මේ ෆවුන්ඩේෂන් එක අරගෙන මෙන්න මෙතන කනේ අඟ ඉඳන් තොලේ අන්තිම වෙනකන් තමයි ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එකේ මැදක් හරිය වෙනකන් මෙන්න මේ වගේ dark shade එකකින් ඉරක් ඇඳ ගන්න ඕනේ. එහා පැත්තේ තේ විදිහමයි කන්ට්‍රෝල් කරන්න ගන්න මුලදී මෙන්න මේක තමයි අපිට ගන්න පුළුවන් ලේසිම ගයිඩ් එක. අපි normally blusher ගන්න හරියම තමයි මේ. මම මෙන්න මේ විදිහට jaw line එකෙත් මේ විදිහට මේ contour කර ගන්නවා. මොකද මගේ මූණ ටිකක් round මූණා. ඉතින් පොඩක් අර මහතකම අඩුවට පේන්න මෙන්න මේක තමයි contour කරන්න තියෙන්නේ. මේ විදිහට නළ වටේත් මම පොඩක් ගා ගන්නවා මේක. ඊට පස්සේ beauty blend එකක් භාවිතාවි මම මේක blend කරනවා හැමතෙම. දැන් මම highlight කරන්න යන්නේ මගේ face එක. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ නොම්බර 3 golden beige කියන color එක. අර ඒ foundation එකෙන්ම මෙන්න මේ විදිහට ටිකක් අරගෙන මම Vian එකේ foundation flat brush එක තමයි පාවිච්චි කරන්නේ මේක ගා ගන්න. අපි highlight කරගන්නේ මෙන්න මේ විදිහට ඇහැ යට ඉඳන් ත්‍රිකෝණාකාර shape එකකට තමයි මේක දා ගන්න ඕනේ. එතකොට dark circles මොනා හරි තියෙනවා නම් මේ වෙලාවේදී අපිට ඒකත් cover කරගන්න පුළුවන්. ඊට අමතරව මම මෙන්න මේ විදිහට නහය මැද්දේ සහ මගේ මූණේ තියෙන උස තැන්වල දැන් මේ නළල මේ හරිය සහ නිකටේ මෙන්න මේ විදිහට highlight කරගන්නවා. මෙන්න මේ විදිහට මම මගේ highlight එකයි contour එකයි හොඳටම blend කරගත්තට පස්සේ මේක fix කරන්න MAC Studio Fix powder එක පාවිච්චි කරනවා. NC42 කියන color එක මම පාවිච්චි කරන්නේ Vianake powder brush එක මේක apply කරන්න.
හැමතිස්සෙම මතක තියාගන්න ෆවුන්ඩේෂන් ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් ස්පෙෂලි පාවිච්චි කරාට පස්සේ පවුඩර් එකකින් සෙට් කරාම ඒක ගොඩක් වෙලා තියෙනවා ඊළඟට වියාන බ්‍රෂ් පැලට් එකේ මම ආසම බ්‍රෂ් එකක් තමයි වියාන පවුඩර් ඇන් බ්ලෂර් බ්‍රෂ් කියන බ්‍රෂ් එක මම දැන් හයිලයිට් කරා ගන්න යන්නේ මිනයිසර් සිස්ටර් පැලට් එකේ මෙන්න මේ මේරි ලුමිනයිසර් කියන කලර් එක අරගෙන පවුඩර් බ්‍රෂ් එක පැත්ත පාවිච්චි කරනවා මම හයිලයිට් කරන්න එතන හයිලයිට් එක කරන්නේ මෙන්න මේ විදිහට චීක් බෝන් එක උඩ මේක පාවිච්චි කරාම හොඳට මූණට ලොකු එළියක් එනවා ඊට පස්සේ අපි කන්ටුර් කරගත්ත තැන් වලටම මම බෙටි ලුමිනයිසර් කියන කලර් එක අරගෙන මෙන්න මේ විදිහට බ්ලෂර් බ්‍රෂ් එක පැත්තෙන් තව ටිකක් කන්ටුර් එක වැඩිපුර පේන්න කරගන්නවා දැන් ඊළඟට ද බාම් කියන බ්‍රෑන්ඩ් එකේ බහාමා මමා කියන බ්ලෂර් කලර් එකෙන් මම මෙන්න මේ විදිහට කන්ටුර් කරගත්ත ඒරියා එකටම බ්ලෂර් උත් දානවා දැන් මගේ ෆේස් මේකප් එක ඔක්කොම කරගෙන ඉවරයි. දැන් මම අයිබ්‍රෝ එක කරන්න යනවා. අද මම පාවිච්චි කරන්නේ වියානකේ බ්‍රෝ ඩිෆයිනර් කලර් එක බ්ලැක් බ්‍රවුන් කියන කලර් එකෙන්. මෙන්න මේ විදිහට මම මගේ අයිබ්‍රෝ එක ෆිල් කරගන්නවා. අයිබ්‍රෝ එක බ්‍රෂ් කරගන්න මම අද පාවිච්චි කරන්නේ වියානකේ අයිබ්‍රෝ බ්‍රෂ් එක. අද මගේ අයි ප්‍රයිම එක විදිහට මම පාවිච්චි කරන්න හිතුවේ වියානකේ ෆවුන්ඩේෂන් ස්ටික් එක නොම්බර FS36 කියන කලර් එක. මේක මම ගා ගන්න පාවිච්චි කරන්නේ වියානකේ අයි ෂැඩෝ බ්‍රෂ් එකක්මයි. ඉතින් මං අද මේ ස්මෝකි අයි ලුක් එක කරන්න පාවිච්චි කරන්නේ වියානකේ අයි ෂැඩෝස් වල 12 කලර් පැලට් එක. ඉතින් ඒක ආලේප කරන්න අද පාවිච්චි කරන්නේ වියානකේ අයි ෂැඩෝ බ්ලෙන්ඩින් බ්‍රෂ් එක. මෙන්න මෙතන තියෙන මේ ෂැම්පේන් කලර් එක තමයි මම පාවිච්චි කරන්නේ මගේ හයිලයිටින් කලර් එක විදිහට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක මං අප්ලයි කරන්නේ. ඊළඟට මම පාවිච්චි කරනවා මේ පැලට් එකේ තියෙන මෙන්න මේ සිල්වර් ඇෂි සිල්වර් කලර් එක. ඒක තමයි මගේ ට්‍රාන්සිෂන් කලර් එක විදිහට මම පාවිච්චි කරන්නේ. දැන් මම ඊළඟට පාවිච්චි කරන්නේ වියානකේ ඇන්ගල්ඩ් අයි ෂැඩෝ බ්‍රෂ් එක. මෙන්න මේ පැලට් එකේ තියෙන මෙන්න මේ බ්ලැක් ෂේඩ් එක තමයි මම දැන් ස්මෝකි අයි එකේ ඩාර්කස්ම කලර් එක විදිහට පාවිච්චි කරන්න යන්නේ.
ඉතින් මේ තද වර්ණයන් පාවිච්චි කරද්දී පොඩ පරිස්සම් වෙන්න ගොඩාක්ම දාගන්නත් එපා. මෙන්න මේ මේ විදිහට පොඩ පොඩ තමයි මේ අයි මේකප් එකට මම ඩාක් කලර් එක එකතු කරන්නේ. මොකද ගොඩාක් එකතු කරලා වැඩි වුණාම හරි අමාරුයි බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ පොඩ පොඩ තමයි මම කලර් එක වැඩි කරගන්නේ. Smoky eye එකක් කරද්දී හොඳට මතක තියාගන්න බ්ලෙන්ඩින් කියන දේ අත්‍යවශ්‍යයි. මොකද හරියට බ්ලෙන්ඩ් වුනේ නැත්නම් ඒ අයි මේකප් ලුක් එක ලස්සනට පේන්නේ නැහැ. දැන් මේ ඇන්ගල් බ්‍රෂ් එකේම මම අර සිල්වර් ටෝන් එක මෙන්න මේ විදිහට මගේ වෝටර් ලයින් එක දිගෙත් ගානවා. දැන් මම වියානකේ අයිලයිනර් බ්‍රෂ් එක අරගෙන ඒ පොඩක් අර මම අන්තිමට පාවිච්චි කරපු බ්ලැක් කලර් එක අරගෙන මෙන්න මේ විදිහට වෝටර් ලයින් එකේ ඇඳ ගන්නවා අයි ෂැඩෝ එකෙන්ම. මම අද වෝටර් ලයින් එකට වෙනම ලයින් එකක් පාවිච්චි කරන්නෙත් නැහැ, උඩ ලයින් එක පාවිච්චි කරන්නෙත් නැහැ. මේ ස්මෝකි ඉෆෙක්ට් එක මට හොඳට පේන්න ඕන නිසා. දැන් මම වියානකේ ලෙන්ත් නිම් මස්කාරා එක අරගෙන මෙන්න මේ විදිහට දා ගන්නවා. මම මේ ලුක් එක කම්ප්ලීට් කරන්න ෆෝල්ස් ලෑෂස් දෙකකුත් පාවිච්චි කරලා තියෙනවා මෙතන. හැබැයි ඕගොල්ලන්ට මේක අවශ්‍යම අත්‍යවශ්‍යමත් නැහැ. කැමති නම් දාන්න පුළුවන්. ඊළඟට මේකප් එකේ ෆයිනල් ස්ටෙප් එක තමයි ලිප් එක. මේ ලිප් ලයින් එක විදිහට මම පාවිච්චි කරන්නේ වියානකේ ලිප් ලයින පෙන් එකේ රෙඩ් කලර් එක. අද මම ලිප්ස්ටික් කලර් එක විදිහට පාවිච්චි කරන්නේ ලික්විඩ් ලිප්ස්ටික් එකක්. ඒක ජෝඩානා කියන බ්‍රෑන්ඩ් එකේ ස්වීට් ක්‍රීම් මැට් ලිප් කලෙක්ෂන් එකෙන් තමයි මම පාවිච්චි කරන්නේ. කලර් එක ඇවිල්ලා නම්බර 8 ස්වීට් වයින් කලර් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒක ටිකක් ඩාර්ක් මරූන් කලර් එකක්. හරිම ලස්සනයි මෙන්න මේ වගේ ස්මෝකි අය එකට. මම මේකට පොඩක් ෂිමර් එකක් එකතු කරන්න අර මිනයිසර් සිස්ටර් පැලට් එකේ මේරි ලුමිනයිසර් කියන කලර් එක පොඩ්ඩක් අරගෙන ඩස්ට් එක චුට්ටක් තියනවා ලිප් එකේ මෙන්න මේ ඉස්සරහා හරියට. ඉතින් ඔන්න මේක තමයි ෆයිනල් ලුක් එක. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අසාවෙන් බලන්න ඇති කියලා. පොඩි නෝට් එකක් දෙන්න තියෙනවා ඊළඟ වීඩියෝ එක ගැන. ඊළඟ මේකප් වීඩියෝ එක වෙන්නේ Q&A වීඩියෝ එකක්. ඒකේ question and answers. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකප් සම්බන්ධයෙන් මට මේ මගේ Facebook page එකට හරි නැත්නම් මගේ Instagram page එකට හරි මට message එකක් දාන්න. මම ඊළඟ මේකප් වීඩියෝ එකේදී ඔයගොල්ලෝගේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේදී. එහෙනම් bye.